ගම්පොල අතුරුදහන් වූ ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතා සොයා ගෙහින් ගම්පොල නිල්ලඹ කාර්යාල හන්දිය ප්‍රදේශයේදී අතුරුදහන් වූ බවට පැමිණිලි අනුව පොලිස් නිලසුනකෙන් දෙවදා සොයන ලද 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියේදී බාරකරුවන් විසින් දින දෙකකට පසු ගලහ පොලිසිය වෙත ඉදිරිපත් කර තිබේ. සිය නැන්දාගේ නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී ඇය අතුරුදහන් වූ බවට ගලහ පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි. දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි එමතුමක් අනුව පෙම්වතියක් වී ඇති මෙම දැරිය දිගින් දිගටම එම පෙම්වතා සමග කතාබස් කර ඇත. එම පෙම්වතා භගවන්තලාව ප්‍රදේශයේ අයෙකු බව පවසා ඇත. ඔහුගේ ඡායාරූපද දැරියගේ දුරකථනයට එවා ඇත. පසුගිය 7 වැනිදා නිවසියන්ට හොර රහසේ මෙම දැරිය සවස 5ට පමණ රෙදි බෑගේද රැගෙන ප්‍රධාන මාර්ගයට පැමිණ පසුව ත්‍රිරෝධ රථයකින් ගම්පොලට පැමිණ තිබේ. ත්‍රිරෝධයේ සිටි රියදුරගෙන් රුපියල් 100ක් ඉල්ලාගෙන ඇති දැරිය හැටන් බලා ගොස් එහි බැස එතනින් භගවන්තලාව බස් රථයකින් භගවන්තලාව නගරයට පැමිණ ඇත. රාත්‍රී 11:30ට පමණ පෙම්වතා යයි කිව් අයට ඇය පැමිණ ඇති බව දුරකථනයෙන් පැවසීම නිසා එම පෙම්වතා ඔහුගේ ආච්චී සහ නැගණිය සමග එහි පැමිණ තිබේ. නමුත් දුරකථනයට වූ ඡායාරූපයේ ඉන්නේ ඔහු නොවන බව ඇය හඳුනා ගැනීම නිසා ඒ පිළිබඳව විමසීමේදී එම තරුණයා පවසා ඇත්තේ ඡායාරූපයේ සිටින කෙනා මීගම්මු ප්‍රදේශයේ සිටින බවයි. මේ නිසා ඇගේ බලාපොරොත්තු සුන් වී තිබේ. නමුත් එහි පැමිණි ආච්චි විසින් මෙම දැරිය රැගෙන ගොස් එදිරි රාත්‍රිය ඇගේ නිවසේ නවාතැන් දී පසුදා දැරියට රුපියල් 400ක් මුදලක් ලබා දී මීගමුවට යන ලෙස පවසා ඇත. දැරිය පසුදා කොළඹ බස් රථයකට නැග කොළඹට පිට පසුව යලි මීගමුව බලා ගොස් තිබේ. සවස 6ට පමණ මීගමුවට මෙම දැරිය යන අවස්ථාවේ භගවන්තලාව මිතුරාකල දැනුම් දීමකට සහ දැරියගේ දුරකථන ඇමතුමකට අනුව ඡායාරූපයේ සිටි කෙනා බස් නැමතුමට පැමිණ තිබේ. නමුත් එම පුද්ගලයා දැරියට පවසා ඇත්තේ තමන් කාටවත් ඡායාරූපය අවා නොමැති බවයි. පසුව දැරිය විසින් ඇගේ මවට කතා කර යළි මීගමුවේ සිට එදිනම රාත්‍රියේම මහනුවරට පැමිණ තිබේ. පසුදා අලුයම 1:30ට පමණ දැරිය නුවර බස් නැවතුම්පළට පැමිණෙන විට ඇගේ මව සහ අනිකුත් ඥාතීන් එහි පැමිණ සිටිය අතර දැරිය පසුදා ගලහ පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. පොලිසිය විසින් දැරියගෙන් කට උත්තර ලබාගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයට යොමු කර තිබේ. දැරිය අතුරුදහන් වූ බවට ලද පැමිණිල්ල අනුව ගලහ පොලිසිය විසින් නිලසුනකින්ද ගෙන්වා පරීක්ෂණ සිදු කර තිබුණි. එසේම ගම්වාසීන් සහ ඥාතීන් එක්ව මෙම දැරිය සොයා ගම්මාන කිහිපයක සහ අවට ගල්ගුහා කැලෑබද ප්‍රදේශ මෙන්ම බෝක්කු සහ පාළු නිවාසවල පවා ඇය සොයා තිබේ. මෙම දැරිය ආදරවන්තයා සොයා යාමට කලින්ම සැලසුම් කර තිබී ඇති අතර ඒ අනුව ඇඳුම් බෑගේ පවා සූදානම් කර ඇත. නමුත් ඇය රහසින් පලා යන අවස්ථාවේ සූදානම් කර තිබූ ඇඳුම් බෑගේ මාරු වී ගෙදර තිබූ වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඒ අනුව එම වැරදි බෑගේ තිබී ඇත්තේ නැන්දාගේ රෙදි සහ සාරි කිහිපයකි. ගම්පොල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත ගලහ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ.